අපගේ දයානුකම්පාවෙන් මෙම පුණ්‍යවන්ත භූමියට වැඩමවව දාල කඳුබොඩ ජාත්‍යන්තර භවනා මධ්‍යස්ථාන අධිකාරී කර්මස්ථානාචාර්ය ත්‍රිපිටකාචාර්ය ශාස්ත්‍රවේදී පූජ්‍යපාද දියසෙන්පුර විමල ස්වාමීන් වහන්සේ බොහොම ගෞරවයෙන් නමස්කාර පූර්වකව අපි පිළිගන්නවා. ඒ වගේම තමයි අද දවසේදී මේ උතුම් ධර්ම දානමය පින්කම සඳහා තමන්ගේ බැතිබර දායකත්වය ලබා දී තිබෙන්නේ කොළඹ පහ හැව්ලොක් ටවුම ද ෆොන්සේකා පාර අංක 19 ඒ නිවසේ පදිංචි වෛද්‍ය ප්‍රශාණි විජයනායක මහත්මිය, පැල්පොළ මහත්මිය, ඇමරිකාවේ ටෙක්සාසී පදිංචි ආචාර්ය ඉඳුමිණි විජයනායක මහත්මිය, රන්මුතු මහතා ඇතුළු ඥාති හිත මිත්‍රාදීන් විසින්. ඉතින් පින්වත්නි, අපි හැමදෙනාම ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට මත්තෙන් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා සාදුකාරයක් පවත්වා නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स. नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स. नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තුතියම්පි ධම්මං සර තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සංඝං තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආමබන්ති පානාතිපාතා වීරමණී සික්ඛ පදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛා සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේර පදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛා සමාදියාමි. ඉස්සරණේන සද්දින් පංචශීල ධම්මා සාදුකං සුරක්කිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. සමන්ත චක්කවාලු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජා සුනන්තු සග්ග මොක්කදං. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා.
ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු තෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මයම්පි බන්තේ ගිහි ඕදාත වසනා ආයේන කාලං ඉමේසු චතුසු සතිපට්ඨානේසු සුප්පතිට්ඨිත චිත්තා විහෙරාමති සද්ධර්මය ශ්‍රවණය කරන්න කැමති පත්නි පස්සේ ඔබ මේ ශ්‍රවණය කරන්නට සූදානම් වන මේ විශේෂ ආරාධිත ධර්මානුශාසනාව පැවැත්වීමේ ප්‍රධාන අරමුණ වශයෙන් ඉදිරිපත් වෙලා තියෙන විශේෂයෙන්ම ලංකාවේ මහාචාර්යවරු අතර සුවිශේෂී චරිතයක් වන මහා මැතිඳුන්ගේ අභාවයෙන් වසරක් සම්පූර්ණ වීම නිමිති කරගෙන මේ ධර්ම දේශනාව අපේ බෞද්ධයා නාලිකාව තුලින් ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම ධර්ම දානමය කුසල ක්‍රියාව කරලා කෘතවේදීව පුණ්‍යානුමෝදනා සිද්ධ කිරීමයි මේ ධර්ම දේශනාවේ අරමුණ. විශේෂයෙන් මේ විකාශනය වෙන නැත්නම් ඔබ නරඹන ශ්‍රවණය කරන මේ ධර්ම දේශනාවේ දායකත්වය ලබන්නේ වෛද්‍ය ප්‍රශානී විජේනායක මහත්මිය, පැල්පොල මහත්මිය, එවැගේම ඇමරිකාවේ පදිංචිව ඉන්න ආචාර්ය ඉඳුමිණි විජේනායක රන්මුතු මහතා ඇතුළු ඥාති පිරිස. බෞද්ධයා රූපවාහිනී නාලිකාව නූතනයේ යුග මෙහෙවරක් සිද්ධ කරනවා. ඒ තමා ධර්ම සන්නිවේදනය. මේ මැදිරියේ ඉන්න අපේ මහාචාර්ය විජේනායක ගේ දියණිය අනිකුත් ස්වාමි මේ ඥාති, ඒ වගේම ලංකාවේ බොහෝ නිවෙස්වල බෞද්ධයා නාලිකාව ශ්‍රවණය කරනවා. ශේෂයෙන් රූපවාහිනිය ගුවන්විදුලිය, ඒ වගේම බොහෝ රටවල්වල අද මේ බෞද්ධයා රූපවාහිනිය තුලින් බෞද්ධයා ගුවන්විදුලිය තුලින් දේශනා කරන නැත්තම් සාකච්ඡා කරන ධර්ම දේශනා සාකච්ඡා භාවනා වැඩසටහන් නිරන්තරයෙන්ම ලෝක ප්‍රජාව දැඩි අවධානයක ඉන්නවා. ඒ නිසා අද දවසේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උත්තරීතර ධර්ම දායාදය මුළු ලෝකෙටම සන්නිවේදනය කිරීමේ පහසුව අපිට බෞද්ධයා නාලිකාව තුලින් ලැබිලා තියෙනවා. අද දවසේ අපේ මේ පින්නතුන් දායකත්වයේ ලබන්නේ මුළුමහත් ධර්මකාමී සියලු දෙනාටම ධර්මය ශ්‍රවණය කිරීමේ දායකත්වයක්. ඒ නිසා අද දවසේ මම විශේෂයෙන්ම අපේ මහාචාර්යතුමා තමන්ගේ ජීවිතයේ ශාස්ත්‍රීය අධ්‍යාපනයේ වගේම ආධ්‍යාත්මික ජීවිතයේ තමතක නොකරපු සුවිශේෂී මහාචාර්යවරු. ඒ නිසා එතුමා නිරන්තර පුරුදු කරපු, නිරන්තර සාකච්ඡා කරපු සතිපට්ඨාන සූත්‍ර දේශනාන්තරගත ප්‍රායෝගික දේශනීමට මා අදහස් කරා.
ඒ සඳහා මා තෝරා ගත්තේ බුදුරජාණන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ කන්දරක කියන සූත්‍ර දේශනාව. මොකද්ද කන්දරක? මේ සූත්‍ර දේශනාවේ එක්තරා විශේෂිත පාඨයක් තමයි දේශනා පාඨයේ වශයෙන් මා අද මේ පින්නතුන්ට මතක් කළේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගිහිගේ වාසය කරන මයම්පි බන්ති ගිහි ඕදාත වසනා ගිහිගේ වාසය කරන පින්නතුන් නැත්තම් ශ්‍රාවකයෝ කාලේන කාලං කියන්නේ ඉඩ ලැබෙන වෙලාවල් වලට මොකද්ද කරන්න කරන්නේ ඉමේසු චතුසු සතිපට්ඨානේසු ආන්න මේ සතිපට්ඨානේ තුල සුප්පතිට්ඨිත මනකොට හිත පිහිටුවාගෙන විහෙරාම වාස මේ සූත්‍ර පාඨයේ තම අද සිත කාර අපේ භාවනා මධ්‍යස්ථානය යෝගාවචරී ගෝචර භූමිය. මේ භාවනා මධ්‍යස්ථානට විවිධ පිරිස් ඇවිල්ලා ප්‍රායෝගික සතිපට්ඨාන භාවනාව සතිය සති දෙක දින 10 සති 3 මේ වගේ ප්‍රායෝගිකව පුරුදු කරනවා පුහුණු කරනවා. මීට අවුරුදු 30කට විතර එහා පැත්තේ යෝගාවචරින් පිළිබඳව අපේ භාවනා මධ්‍යස්ථානයේ විශේෂිත වාර්තා කොටසක් තියෙනවා. ඒ යෝගාවචර සමාජයේ මෑත භාගයේදී අපි දැන හඳුනාගත්ත යෝගාවචර සමාජයේ කෙනෙක් තමයි අපේ මහාචාර්ය විජේනායක මහත්තයා. මීට අවුරුදු 15කට එහා පැත්තේ අපි ගත්තාම භාවනා යෝගී කුටිය තුළ නිතරම භාවනා කරන්න තමන්ගේ ජීවිතයේ ඉඩ ප්‍රස්තාව ලැබෙන හැම මොහොතකදීම එහි ඇවිල්ලා භාවනා කරනවා. ඒ භාවනා කිරීම සම්බන්ධයෙන් එතුමා දැරුවේ බොහොම රුචිකත්වයක්. අනිත් එක සාමාන්‍යයෙන් අපිට පේනවා ගොඩාක් භාවනා කරන්න යොමු වෙන පිරිසට පැය භාගයක් ඉන්න එක හරි දුෂ්කරයි. දැන් වනහන කට්ටියටත් එහෙම තමයි නේද? එතකොට මේ පැයක් ඉන්නවා කියන එක හරි අමාරුයි. නමුත් අපේ මහාචාර්යතුමා අවුරුදු මම හිතන්නේ 60න් එහා පැත්තට ගිහිල්ලත් පැය 3ක් වාඩි වෙලා ඉන්නවා කිසි කරදරයක් නැතුව. ඒක ආධ්‍යාත්මික ප්‍රවණතාවයත් එක්ක කායික මානසික දෙපැත්තම මේ යෝගාවචර ජීවිතය සකස් කරගෙන තිබ්බා. ඒ නිසා අද දවසේ මේ සතිපට්ඨාන භාවනාවක අවශ්‍යතාවයත් එක්ක ජීවිතේ ගොඩනගා ගැනීමේ පණිවිඩය සමාජයට මං හිතන්නේ නූතන සමාජයට ඉතා වැදගත් වෙනවා. ඊට හේතු ගණනාවක් තියෙනවා. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේගේ එකම මාර්ගයේ වශයෙන් උන්වහන්සේ පෙන්වන මේ දේශනාව සමාජගත කිරීම ඉතා වැදගත් වෙනවා. මේ දේශනාව අපි ගත්තාම දැන් උන්වහන්සේගේ දේශනා සූත්‍ර වශයෙන් අපි වෙන් කළා ගත්තොත් 17705ක් තියෙනවා. සූත්‍ර දේශනා. ඒ අතරින් සතිපට්ඨාන සූත්‍ර දෙකක් අපිට මුණ ගැහෙනවා. දීඝනිකාය කියන කොටසට එක සූත්‍ර දේශනාවක් ඇතුළත් කරලා තිනවා. මජ්ක්‍ධිම නිකාය කියන කොටසට තව සූත්‍රයක් ඇතුළත් කරලා තිනවා. මේ සූත්‍ර 17705 අතරින් මේ සූත්‍ර දේශනා දෙකේ විශේෂත්වය තමයි පින්වත්නි ආනිසංස මුලට දේශනා කරපු සූත්‍ර දේශනාවක් වශයෙන් සතිපට්ඨාන සූත්‍රය විතරයි අපිට දකින්න තියෙන්නේ. උන්වහන්සේ ආනිසංස මුලට දේශනා කළා තියෙනවා. දැන් මේ සූත්‍ර දේශනාව පටන් ගන්නකොටම උන්වහන්සේ එකම මාර්ගයයි සත්වයාගේ විසුද්ධිය පිණිස කියන එක දේශනා කළා. ඒ විසුද්ධිය පිණිස එකම මාර්ගයයි ශෝක පරිද්දවානං සමතික්කමාය ඥායස් අධිගමාය නිබ්බානස්ස සච්ච කිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන. එහෙමනම් නූතන සමාජය අපි ගත්තාම ගොඩාක් මිනිසෝක පරිදේව දුක්ඛ දෝමනස්ස වලින් වෙලෙනවා. විවිධාකාරී මානසික අසහන වලින් ග්‍රහණය වෙච්ච සමාජයක් තමයි අද අපිට තියෙන්නේ. එවන් සමාජයක් තුල ආධ්‍යාත්මික දියුණුවක් හදා ගන්නවා නම් ඒ සඳහා තියෙන
එකම විසඳුම් මාර්ගයේ එකම ඖෂධය වශයෙන් සතිපට්ඨානෙ පැහැදිලි කරනවා. ඒ සම්බන්ධව අපි කතා කළොත් බෞද්ධ මනෝ චිකිත්සාව කියන කොටසේදී මිනිසුන්ගේ මානසික තත්වය පිරිහෙනකොට කායික රෝග වැඩි වෙනවා. ඒ සඳහා තියෙන හොඳම ක්‍රමයේ වශයෙන් පෙන්වන්නේ සතිපට්ඨානෙ වැඩි වීම. දැන් අපිට මේ සූත්‍ර පිටකයේ වෙනම හම්බෙනවා තව කොටසක් සංයුත්ත නිකාය සතිපට්ඨාන සංයුත්තේ කියලා. සූත්‍ර 57ක් තියෙනවා. පොඩි පොඩි සූත්‍ර දේශනා. මේ සූත්‍ර 57ෙදිම මේ සතිපට්ඨානේ භාවිත කිරීම වැඩි වීම දියුණු කිරීම සම්බන්ධයෙන් ඉතා මැනවින් පැහැදිලි කරනවා. ඊළඟට අපිට තවත් සූත්‍ර දේශනාවක් මුණ ගැහෙනවා ටිති කියලා සූත්‍ර දේශනාව. මේ ටිති කියන සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේගෙන් කාරණාවක් විමසනවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පවතින්නේ කොහොමද? යම් තාක් සිව්වන පිරිස කියන්නේ අපි. කවුද? භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා මේ ශ්‍රාවක සමාජය. වෙන්න මේ සිව්වන පිරිස යම් තාක්කල් සතිපට්ඨානෙ වඩයිද? ඒ තාක්කල් බුද්ධ ශාසනේ චිරස්ථිතිය පවතී. යම් දවසකදී සිව්වන පිරිස සතර සතිපට්ඨානෙ නොවඩයිද? බහුල වේ නොය යදෙන්නේ නැද්ද? ආන් එදාට බුද්ධ ශාසනේ පරිහානිය සිද්ධ වෙනවා. එහෙනම් ශාසනානුග්‍රහය පිණිසත් මේ සම්බුද්ධ ශාසනේ නියම ඵල ප්‍රයෝජන ගන්න ශ්‍රාවකයෙක් වෙනවා නම් සව්වෙක් වෙනවා නම් එහෙනම් අපිට එන්න තියෙන රාමුව මොකද්ද? සතිපට්ඨානෙ කියනවා. එහෙනම් ශාසනේ චිරස්ථිතිය ගැන හිතනවා නම් ශ්‍රාවක සමාජයේ යම් දියුණුවක් ගැන හිතනවා නම් එහෙනම් අපිට සමස්තය හකුලවල ගන්න පුළුවන් එකම විසඳුම තමයි සතිපට්ඨානෙ කියන්නේ. ඒ නිසා පින්වත්නි මේ දේශනාව නූතනයේ තුල අපි ගත්තොත් අද අපි ජීවත් වෙන ජන සමාජය තුල මිනිසුන්ගේ සමාජ ආර්ථික දේශපාලනික තත්ත්වය ගත්තාම මිනිස් මනස දිහා බලපුවාම ඉතාම වේගකාරී පරිසරයක් අපිට තියෙනවා. ඒ වේගකාරී කලබලකාරී කරදරකාරී සමාජ ක්‍රමයක් එක්ක මිනිස්යාට ඍජුව මේක බලපාලා මිනිසුන්ගේ ආකල්ප විසම වෙලා නැද්ද? අද විසමයි. ආවේගශීලීත්වය වැඩි, දැඩි ආසාවන් වැඩි. ඒ නිසා විවිධාකාරයේ ඉන්ද්‍රිය අසංවර වීම, කාම අපරාධ, නොඑක් විසමාචාර, නොඑක් දේවල් අද පැන නැගිලා තියෙනවා. ඇයි? අසතිය නිසා. සිහිය නැ කියන එක. අද සිහිය නැ අනුවණින් මෙනේ මුට්ට වචනයක් තියෙනවා. එන්නේ සිහිය නැති බව. මෙන්න මේ සතිය නැති එක නිසා, සිහිය නැතිකම නිසා මිනිසුන්ගේ ජන ජීවිතේ අඩාල වීමක් තියෙනවා. ඒ වගේම අසංවරය, ඒ වගේම අසහනකාරීත්වය හතර ඉරියව්වේම මිනිස්සු තුල අද අපි දකිනවා. ඒ නිසා තමයි අපි කියන්නේ පුජ්‍යල ගැටුම් කියලා. මානසික ගැටුම් කියලා කියන්නේ. මේ සඳහා අපිට සමාජය තුල නිවැරදි විසඳුමක් අපි හදා ගන්නවා නම් ඇත්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේගේ මේ දහම ඒකාන්ත වශයෙන් කාලිකයිනේ. වහන්සේගේ ධර්මයේ අකාලිකයි නිසා තමයි කාලීන ධර්ම දේශනා නැත්තේ. සමහර කියනනේ කාලීන බණ කියලානේ. කාලීන බණ නෑනේ. බුදුරජාණන් වහන්සේගේ දේශනා අකාලිකයි. අකාලේ කොයි කාලෙටත් ගැලපෙනවා. එතකොට අපිට මේක තේරෙන්නේ නැහැ කියන්නේ මොකද? අපේ කෙලෙස් වැඩි එක පැත්තකින්, අනිත් එක තමයි මේ ධර්මයේ වටහා ගැනීමේ නුවණ අපිට අඩුයි. නැත්තම් ධර්මයේ වැරද්දක් නෙමෙයි. ඒ නිසා අන්න බුදුරජාණන් වහන්සේ මේ ධර්මය කියලා දෙනකොට කාරණා පහක් සැලකිලට ගන්න කියනවා. ඒ කාරණා පහ උන්වහන්සේ පැහැදිලි කරන්නේ අංගුත්තර නිකායේ තුන්වෙනි කොටසේ තියෙන උදායි කියන සූත්‍ර දේශනාවේ. මේ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා අනු පුබ්බි කතං කතෙස්සාමීති පරේසං ධම්මෝ දේසේ තබ්බෝ කියන. අනු පිළිවෙල කතාව කරන්න ඕනේ. පිළිවෙලට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා අනිත් ශ්‍රාවකයන්ට ධර්මයේ කියලා දෙන්නේ කියන. අනු පුබ්බි කතං කතෙස්සාමීති
පරේසං ධම්මෝ දීසීතබ්බ. එහෙනම් අපි මේ ධර්මයේ උන්වහන්සේගේ ධර්මයේ එකිනෙකට පරස්පරනේ. හැම තැනම මුතු වැට පෙලක් වගේ. හැම වෙලාවෙම නිර්වෘල්ව සකාරණව සහේතුකව මුලමැද අග යහපත් ආකාරයටම උන්වහන්සේ ධර්මය පැහැදිලි කළා කියලා. ඊළඟට දේශනා කරනවා පරියාය දස්සාවි. ඒ කියන්නේ කරුණු මනවින් දන්න දක්වලා ධර්මයේ කියලා දෙන්නේ කියනවා. පරියාය මනාකොට නිවැරදි පරියාය අසුරු කරගෙන ධර්මයේ කියලා දෙන්නේ කියනවා. ඊළඟ කාරණාව තමා අනුද්දසයන්. ඒ කියන්නේ අනුද්දසයන් කියන්නේ අනුකම්පාව පෙරදරි කරගෙන ධර්මයේ කියලා දෙන්නේ කියනවා. ඊළඟට පෙන්නනවා යම් කිසි කෙනෙක් ධර්මයේ කියලා තියෙන දේශනා කරනවා නම් පහදලා දෙන්න උත්සාහ කරනවා නම් ඒකේන ආමිසසන්තන ආමිසසන්තර. ඒ කියන්නේ ආමිසයට ගිජු වෙලා ධර්මයේ කියලා දෙන්නපා කියන. ඊළඟ කාරණාව තමා අත්තානංච අනුපහච්ච. ඒ කියන්නේ අනු පෙළන ආකාරයට අනු අපහසුතාවයට පත් කරන්න පරපීඩණයෙන් තොරව මේ ධර්මයේ කියලා දෙන්නේ. අන්න ඒ විදිහට උන්වහන්සේ මේ ධර්ම sannivedanaye පිළිබඳව කරුණු පැහැදිලි කළා. අපි නැවත මතක් කරගත්තොත් අපි මේ ධර්මය වටහා ගන්න ඕනේ කියලා දෙන්න ඕනේ අවබෝධ කර ගැනීමේදී ශ්‍රාවකයා අනුපිළිවෙලට මේ ධර්මයේ තේරුම් ගන්න ඕනේ. අපි අනුපිළිවෙලට ධර්මයේ කියලා දෙන්නත් ඕනේ ශ්‍රාවකයන්ට. ඊළඟට මේ ධර්මයේ පරියාය නැත්තම් කරුණු මැනවින් දක්වමින් ඔයත්ෝ හරියට ධර්මයේ තේරුම් ගන්නත් ඕනේ. අපේ දේශකයාණන් වහන්සේලා හරියට ධර්මයේ කියලා දෙන්නත් ඕනේ. ඊළඟ කාරණාව අනුකම්පාව පෙරදරි කරගෙන ධර්මයේ කියලා දීමේ වගකීම මේ ශ්‍රාවක නැත් ශ්‍රාවක ස්වාමින් වහන්සේලා ඒ කාර්යයේ නියැලෙනවා. ඊළඟ කාරණාව තමා යම් කිසි කෙනෙක් මේ ධර්මයේ කියලා දෙනවා ආමිසසන්තර දරෝ. ඒ කියන්නේ දැන් අපිට පේනවා නූතනේ සමහර බුදුබණ පවා වෙනස් කරනවා මුදල වාණිජකරණේ වෙලා තියෙන නූතනේ අපි ගත්තොත් සමහරට භාවනාව ගත්තොත් අද භාවනාව වැරදි විදිහට භාවිත කරන තැන් ඕනතරම් මේ සමාජයේ තියෙනවා. ඒට හේතුව මොකද්ද? නිසි පරියාය අනුව ක්‍රමවේදයකට අනුව ආධ්‍යාත්මික ශික්ෂණය නොලබා සමහරට පංච නීවරණයන් වලට අහු වුණාට පස්සේ සෝවාන් වුණා කියලා රැවටෙනවා. සමහරට හොඳටම නිින්ද ගිය කට්ටිය තමයි සෝවාන් වෙලා තියෙදි බලද්දි. ඒතර බලද්දි තමුණුත් රැවටිලා අන් අයත් මුලා කරන එක ප්‍රතිපත්ති සාසනයට කරන ලොකු බලපෑමක් ඒක. කවුද ඒක කරන්නේ? මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සමාජයේ ඉන්නේ නැත්තු. ඒසහා හරි භයානකයි ඒක. ඒ නිසා එහෙම මුලා වීම කිසි විටකදී වෙන්න ඕනේ නැහැ. ඇයි? ධර්ම මාර්ගයේ නිවැරදිව අපිට තියෙන නිසා. එතකොට අන්න ලාභ කීර්ති ප්‍රශංසා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ චණ්ඩයි පරුසයි කියලා. ඒවා ගිහි කෙනෙකුට වේවා පැවිදි උතුමෙකුට වේවා කාට වුණත් එහෙමයි මේවට ගිජු වෙනවා කියන්නේ ධර්ම මාර්ගෙන් ප්‍රතිස්සේප වෙනවා කියන එක. ආන්නේ නිසා මේ ධර්මයට ආමිසය ගිජු කරගන්න එපා කියන බොහෝම ශ්‍රද්ධාවෙන් ඒ දේ කරන්න කියනවා. ඊළඟ කාරණාව තමා අත්තානංච අනුපහච්ච. තමන් අපහසුතාවයට පත් වෙන්නේ මේ ධර්මයේ තුල. තමන් අපහසුතාවයට පත් නොවි අන් අය අපහසුතාවයට පත් නොකර මේ ධර්මයේ කියලා දෙන්නේ කියනවා. එහෙනම් ඒ ධර්මයේ තුලින් අපි කිසි විටකදී කෙනෙක් පෙළන අදහසින් තථාගතයන් වහන්සේ ධර්මයේ පැහැදිලි කළා නැහැ. එහෙමනම් මෙන්න මේ ක්‍රමවේදයත් එක්ක ගත්තාම නූතන ජන සමාජයත් එක්ක අපි මේ වාසය කරන මේ සමාජ ක්‍රමයත් එක්ක අපේ ජීවිතේ කොහොමද අපි සතිපට්ඨානේ භාවිතා කරන්නේ? අන්න අපිට පේනවා මේ සූත්‍ර දේශනාව ගත්තාම. ඒ කියන්නේ මයම්පි බන්ති ගිහි ඕදාන වසන. අන්න මේ ගිහි ජීවිතේ වැඩ කරන, දරුවන් හදන, රැකී රක්ෂා කරන, විවිධ යුතුයකම් වගකීම් කරන, සමාජයේ නොඑක් යුතුයකම් වලට බැඳිලා ඉන්න කෙනෙක් වරින් වර සමාජයෙන් මිදෙනවා. සමාජයෙන් මිදිලා මනාකොට සතිපට්ඨානේ වඩනවා. ආන් ඒ කෙනාටත් මේ ධර්මයේ දකින්න පුළුවන් කියනවා. ඒ කෙනාටත් පුළුවන් කියනවා. ඒතර අපි හිතුවොත් සියලු කාරණා ඉවර වෙලා ජීවිතේ හැම ප්‍රශ්නයක්ම ඉවරලා සතිපට්ඨානේ වඩන්න හිතුවොත් මොකද වෙන්නේ? එතරම් හොඳ වයසක ඉවරයි. එතකොට පැය භාගයක්වත් ඉන්න බෑ. නේ? ඇයි? කායික වශයෙන් දුබල වෙලා
මානසික වශයෙන් දුබල වෙලා එතකොට අපිට ඉන්න පුළුවන්ද බැ ඒ නිසා අන්න බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා තමන්ට ලත් හැම අවස්ථාවකදීම මේ සුප මනාකොට සතිපට්ඨානෙ හිත පිහිටුවන්නට ශ්‍රාවකයා වග බලා ගන්නට කියලා මේ සූත්‍ර දේශනාවේ ඒ සඳහා කදිම නිදසුණක් දෙනවා එතකොට අපි මේ නිදසුණ සඳහා භාවිතා කරන්නේ අපේ මහාචාර්ය විජේනායක මහත්තයා දැන් එතුමා ලද හැම මේ මෑත භාගයේ දිනෙමේ මීට අවුරුදු 10කට විතර එහා පැද්දේ නිතරම අපි දැක්ක දෙයක් තමයි ලද හැම විවේකයකදීම ප්‍රයෝජන ගන්න කොහොමද එහි ඇවිල්ලා එහි ඇවිල්ලා නිතරම යෝගීන් ඉන්න භාවනා කුටි පෙළතුල භාවනා කරන්න අමතක කරගෙන ඒ භාවනා කිරීමේදී තමන් අනුගමනය කරන ඒ ක්‍රමවේදේ නිතරම කල්යාණ මිත්‍රයන් එක්ක සාකච්ඡා කරන සාකච්ඡා කළ නිතරම ධර්මයේ පරේෂණ කරනවා ධර්ම පරේෂණ කරනවා කියන්නේ විචක්ෂණ නුවණින් බලන ඒ විචක්ෂණ නුවණින් බලන්නේ ඇයි මේ ධර්මයේ පැහැදිලි කර ගැනීමේදී තමන්ට නිතරම කාරණා හතරක් අවශ්‍ය වෙනවා ඒ මොනවද කල්යාණ මිත්‍රත්වයයි සද්ධර්මයයි යෝනිසෝ මනසිකාරයයි ධම්මානුදම් ප්‍රතිපත්ති ඔන්න හතර අවශ්‍යයි ඔන්නෝයි කාරණා හතර නිතරම අපේක්ෂා කරපු ශ්‍රාවකෙක් තමයි අපේ මහාචාර්ය විජේනායක මහත්තයා ඒක අපි නිතරම දැක්ක දෙයක් නූතන සමාජයේදී එතුමා අධ්‍යාපනින් ඉහළටම ගියා ඒ අංශේ අද ගොඩාක් උගත් සමාජය තුළ අපි දකින්නේ උගත්කම විතරයි. හැබැයි ප්‍රඥාවෙන් තුර උගත්කම සාපයක්. ඒක පේනවනේ. උගත්තු ඉන්නවා උගත්කම පාවිච්චි කරන්නේ තමන්ගේ විනාශයටයි රටේ විනාශයටයි. නේ? ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ දහම අනුව බලපුවාම ප්‍රඥාවෙන් තුර උගත්කම සාපයක් වෙනවා. සාපයක් වෙනවා. එහෙනම් ප්‍රඥාවයි උගත්කමයි දෙකම ලබාගත් ජීවිතේ බොහොම පරිපූර්ණයි. ඒතර උගත්කම අපි දන්නවා ලබන ක්‍රමයි. හැබැයි ප්‍රඥාව ලැබෙන්නේ කොහොමද? ප්‍රඥාව ලැබෙන්නේ ආධ්‍යාත්මික දියුණුවේ ප්‍රතිඵලයක්. සම්මා සමාධියේ ප්‍රතිඵලයක්මයි. එහෙමනම් පංච නීවරණයන් ග්‍රහණය වෙච්ච ක්ලේශයන් බහුල වෙච්ච තැනක ප්‍රඥාව අවදි වෙන්නේ නැහැ. ප්‍රඥාව අවදි වෙන්න නම් පංච නීවරණයන් පංච නීවරණය යටපත් කරන ක්‍රම අපි ගත්තොත් සමත භාවනාවෙන් පුළුවන්. සමත භාවනාවේ ප්‍රතිඵලය නිතරම සමාධිය. විදර්ශනා භාවනාවේ ප්‍රතිඵලය ප්‍රඥාව. දැන් විදර්ශනා භාවනාව හඳුන්වන්න වචන තුනක් තියෙනවා. විපස්සනා කියනවා, විදර්ශනා කියනවා, විදසුන් කියනවා. විපස්සනා කියන්නේ පාළිය. විදර්ශනා කියන්නේ සංස්කෘත වචනේ. විදසුන් කියන්නේ සිංහල වචනේ. දැන් අත් වශයෙන් අපි ගත්තොත් මේ මෑතකදී අපේ භාවනා මධ්‍යස්ථානෙට ඔය විදේශීය කාන්තාවක් ආවා. ඒ විදේශීය කාන්තාවගේ ආහාර ජීර්ණ පද්ධතිය පිළිකාවක් තිබ්බා. මේක අපි සමහර විට වෙනත් මාධ්‍යවලුත් මම කිව්වා. ඇවිල්ලා මාසයක් භාවනා කළා. අපි දන්නේ රෝගී තත්ත්වයේ තිබ බව. හැබැයි බොහොම ශ්‍රද්ධාවෙන් පැය 3ක් විතර හොඳට ඒ කිරියාවෙන් ඉන්න උඩට භාවනා කරන උඩට කරුණු අහගන්න. මාසයක් නේවාසිකව භාවනා කළා මේ විදේශීය කාන්තාව සිය රට බලා යනවා. ගිහිලා මේ මෑත භාගයේදී නැවත අපේ භාවනා මධ්‍යස්ථානට ආවා. ඇවිල්ලා බොහෝම සතුටින් ප්‍රකාශයක් කළා ජීවිතේ තමන්ට අර තිබ භයානක රෝගාබාධේ 175 කඩු වුණා. වෙන දෙයකින් නෙමේ සතිපට්ඨානෙ. සතිපට්ඨානෙ. ඒතර අපිට මෑතකදී තවත් මේ සතිපට්ඨානෙන් ප්‍රයෝජන ගත්ත විදේශීය තරුණ කෙනෙක් ගැන දැනගන්න ලැබුණා. ගිහි කාලේ රටවල් ගණනාවක තමන්ගේ ඉසේ තිබ්බ දරුණු වේදනාවක්
සුවපත් කර ගැනීම සඳහා විශාල ධනස්කන්ධයක් වැය කරලා කිසිම ප්‍රතිඵලයක් නැතුව ලංකාවට ආවා. වෛද්‍ය විද්‍යාත්මක ඇවිල්ලා මේ ධර්මයේ හැදෑරුවා. මේ ධර්මයේ හදාරලා කර්මයේ පිළිබඳව ඉගෙන ගන්නකොට තේරුණා මේක නම් කර්මයක් කියලා. එතනින් නැවතුනේ නැහැ. මේ විදේශීය තරුණයා මහාන වෙනවා. මහාන වෙලා මේ සතිපට්ඨානය පුරුදු කරනවා. සතිපට්ඨානය පුරුදු කරලා වේදනා සතනාවේ යථාවාදී අවබෝධය ඇති කරගත්තට පස්සේ ආන්නේ වේදනානුපස්සනාවේ යථාර්ථය දැක්කට පස්සේ එදා ඉඳලා අර කායික වේදනාව නැති වෙනවා. දැන් බලන්නකෝ මේ ධර්මයේ සත්‍යතාවය. ලංකාවේ ඉන්න ගොඩාක් බෞද්ධයෝ ආමිසේ ගිජුයි ප්‍රතිපත්තිය කැමති නෑ. ඒකයි වෙලා තියෙන්නේ. ගොඩාක් දෙනෙක් හිතන්නේ අපි දානයක් දුන්නොත් නිවන් දැක්ක තමා කියලා. හම්බෙයි. ඈ වන්දන දමදිව වැන්දොත් හරි. ඒ හොඳයි. වන්දිනේක හොඳයි. සමහර අම්මලා වන්දින්න ගියාම ලිස්ට් එක ආවරණය කරන්න ගොඩාක් උත්සාහ කරනවා. ගෙදරින් අය ලිස්ට් එකක් හදලා දෙනවනි අන අම්මට. ඉතින් අම්මා වන්දිනේක නෙමෙයි කරන්නේ අර ලිස්ට් එක. සම්පූර්ණ හරි පව් එහෙම කරන්න හොඳ නැහැ. ඉතින් නිදාසෙ වඳින්න නැහැ. ලිස්ට් එකක් එක්කමයි යවන්නේ තමයි. ඉතින් එහෙම විතරක් කරලා කවදාකවත් මේ ධර්මයේ දකින්න බෑ. ධර්මයේ දකින්න බෑ. ඒ නිසා ආමිෂය ඕනේ. අපි ගත්තාම ඕනම ලෝකයේ දර්ශනයක් ඇඳිලා තියෙන ආමිෂයත් එක්ක. ඒකට කිසිම වාදයක් නෑ. බුද්ධ ශාසනෙත් එහෙමයි. ආමිෂය කියන එක අවශ්‍යයි දර්ශනයක් පවතින යථාර්ථය පවතින. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කොහොම ධම්මදායාද සූත්‍රයෙන්. දායාද කරගන්න. ආමිෂේ දායාද කරගන්න. නිසා මේ ආමිෂ ගණහිලා කරන හැම දෙයක්ම අපිටත් ඔය අපි කරන ආමිෂ ධාවයි ප්‍රඥාවයි පදනම් කරගෙන අත්‍යවශ්‍යයි අපිට. පස්සර ගමනට. හැබැයි උන්වහන්සේ දේශනා කරපු සතිපට්ඨාන මාර්ගය ගත්තාම උන්වහන්සේ එකම විසඳුමයි එකම මාර්ගයක් වශයෙන් පෙන්නනවා. හැබැයි අපි ගත්තාම තව සූත්‍ර දේශනාවක් තියෙනවා. මේ නිවනට ප්‍රවේශ වීමේ මාර්ග දොරටු 11ක් දේශනා කරන ඒ සූත්‍ර දේශනාව. එහෙම තියෙනවා. හැබැයි ආර්ය මාර්ගය එකයි. ගෞතම බුදුරජාණන් වහන්සේගේ දේශනා කරපු මේ උතුම් ධර්ම මාර්ගයේ තියෙන ආර්ය ශ්‍රාණික මාර්ගයේ කරුණු 8මයි. තව මතුවට බුදු වෙන සම්මා සම්බුදුවරයෙක් දේශනා කරන්නේ කරුණු ආයේ නමයක් වෙන්නේ නෑ. ඒක ඒකාන්තයි. අද ගොඩාක් බෞද්ධයෝ පුරුදු වෙන්නේ මේ බුද්ධ ශාසනයේ නිවන් දකින්න නෙමෙයි. ඔක්කොම කරලා මතු පහළ වෙන එකක් ගැන හිතන. ඇයි එහෙම හිතන්නේ? මේ පිළිබඳ විශ්වාසයක් නැතුවද මන් දන්නේ. එහෙම නෙමෙයි. ස්වාමින් වහන්සේලා වුණත් අපේ දායකයෝ සසරේ අලවන විදිහට වැඩ කරන්න හොඳ නෑ. ඇයි? උන්වහන්සේ අජ්ජරා සංඝාත සංගාත කියන සූත්‍රයේදී පෙන්නනවා ඇහැ පිල්ලමක් ගහනකන් තරම් වෙලාවත් මේ සංසාරේ වර්ණා කරන්න එපා කියලා. ඒ නිසා අපි සංසාරයේ කියන එකේදී බුදුරජාණන් වහන්සේ කොතනකවත් සැපයි කියලා දේශනා කළා නෑ. ඇයි? ජරා ව්‍යාධි මරණ හැමතැනම තියෙනවා. අනිත්‍ය දහමට යටත් නොවන කිසිවක් මේ ලෝක ධාතුවේ නෑ. දුක්ඛ ධර්මතාවයට යටත් වෙන අනාත්මයට යටත් නොවන කිසිවක් මේ ලෝක ධාතු වෙන. එහෙනම් යම් කිසි කෙනෙක් සැපවත් ජීවිතයක් ගත කරන්න හිතනවා කියමුකෝ. යමෙක් සැපවත් ජීවිතයක් ගත කරන්න හිතලා අපි උගත්කම හදාගන්නවා. දූ දරුවන් ධනෙ දේපල සියල්ලම අපි හදාගත්ත කියමුකෝ. අපි ඇහුවොත් සැපෙන්ද ජීවත් වෙන්නේ කියලා. කියයිද සැපෙන් කියලා. අපි නගරේ ප්‍රබුද්ධයි ලෝක සම්මත ක්‍රමයට සැප විඳිනවා කියන පිරිසක් අපි එකතු කරලා අත උස්සන්නේ කිව්වොත් කායික මානසික සතුටින් දින්නේ කියලා උස්සයිද? උස්සන්නේ. ඇයි? මොනවා හරි විඳවන දෙයක් තියෙනවා. ඒක තමයි ඇත්ත තත්ත්වය. පේන ජීවිතයට වඩා අභ්‍යන්තර ජීවිතය හාත්පසින්ම වෙනස්. එහෙමනම් සැපවත් ජීවිතයක අර්ථවත් භාවය පැහැදිලිවම පේනවා ආධ්‍යාත්මික දියුණුවත් එක්ක. ඒ නිසා අපිට පේනවා ගොඩාක් මිනිස්සු සැප තියෙන තැන නෙමෙයි සැප හොයන්නේ. සැප තියෙන්නේ වෙන කොහෙවත් නෙමෙයි තමන් ළඟ. ඒ තමයි දියුණු කරපු හිතක්.
එහෙමනම් සමාධි හිතක නිරවුල් අවබෝධයකින් ඇතිවෙනේ මානසික සැනසීමයි අවබෝධයයි මේ ලෝකෙ කිසිම තැනකින් ලබන්නේ නැහැ. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ දහමේ විරාගිම සුවය ස්පර්ශ කරන්න පුළුවන්නේ සමාධි හිතකට විතරයි. සමාධි හිතක් නැති කිසි කෙනෙකුට මේ විරාගී සුවය ස්පර්ශ කරන්න බැහැ. ඒ නිසා පින්නතුනි දහමේ ප්‍රායෝගිකත්වයේ භාවිත පැත්ත ගත්තොත් භාවිතා බහුලී කතා කියන පැත්ත ගත්තොත් ඒකාන්ත වශයෙන් අපිට තියෙන සතිපට්ඨානය දැන් සමහර අපිට පේනවා ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන මෙන්න මේ දේවල් වලින් වෙලිච්ච සමහර සමාජයේ විවිධ ගැටලු හදාගත්ත පිරිස හේනවා ඇවිල්ලා මේ සතිපට්ඨානේ මනාකොට හිත පිහිටුවාගෙන අර ප්‍රශ්න සියල්ලම යටපත් කරගෙන දවස් 4ක් 5ක් සතියක් යෙදෙනකොට කියන්නේ මොකද්ද ඔළුවේ තිබ්බ මහා විශාල බරක් පැත්තකින් තිබ්බා වගේ සැහැල්ලුවක් දැනෙනවා ඒ කියන්නේ මොකද්ද කාය පස්සද්දි චිත්ත පස්සද්දි එහෙමනම් අපිට මේ අත්දකින්න පුළුවන් ඊළඟට අපිට පේනවා මේ සතිපට්ඨාන භාවනාව ගත්තාම මේ මූලික සූත්‍ර දේශනාවේ ගත්තාම කායानुපස්සන සතිපට්ඨානෙ කායानुපස්සන සතිපට්ඨානෙ කොටස් තියන 14ක් වේදනानुපස්සන සතිපට්ඨානෙ තියන කොටස් 9ක් එවන්ගේ චිත්තानुපස්සන සතිපට්ඨානෙ තියන කොටස් 16ක් ධම්මානුපස්සන සතිපට්ඨානෙ කොටස් 5ක් තියෙනවා මේ සූත්‍රීම අපි බැලුවොත් වචන 4ක් විතර තමයි හැම තැනම සඳහන් වෙලා තියෙන්නේ ඒ තමයි අජානාති සික්කති විහෙරති සම්පජානෝ කියන වචන හතර. අජානාති කියන්නේ නුවණින් දැනගන්නවා. සික්කති කියන්නේ හික්මෙනෝ. සම්පජානෝ නුවණින් දැනගන්නවා. විහෙරති කියන්නේ වාසය කරනවා. දැන් බලන්න කය ආනුව සිහිය පවත්වන කෙනෙකුට පන්සිල් වලින් තුනක් රැක ගන්න පුළුවන්. මොකද කයින් වෙන වැරදි තුනක් ආරක්ෂා කරගන්න පුළුවන් කායේ කායානුපස්සී විහෙරති වෙනවා. කායානුව නුවණින් බලමු බලමින් වාසය කරනවා. එතකොට කායානුව සිහිය පවත්වනවා. ගොඩාක් ලේසි අපිට පැවැත්මක් ගෙනියන්න. මානසික අසහනයෙන් තොර වෙන්න පුළුවන් සතිය දිනු කරනවා. වේදනාසු වේදනානුපස්සී විහෙරති. අපිට පේනවා කායික මානසික හැම අතීම දුක් පීඩා වැඩි. ලෙඩ දුක් හැදෙනවා. නේද වෙන්වීම සිද්ධ වෙනවා නොඑක ආකාරයේ වේදනා දුක්ඛ වේදනා සැප වේදනා මධ්‍යස්ථ වේදනා කොයි වේදනාවෙත් යථාර්ථය දැනගත්තට පස්සේ ඒකට මුහුණ දෙන්න ලේසි. ඇයි සැප වේදනාව ගත්තත් දුක් වේදනාව ගත්තත් ඒ වේදනා සියල්ලම හේතු ප්‍රත්‍ය නිසා හට ගන්නවා හේතු නැති වෙලා යනකොට මොකද වෙන්නේ නැති වෙලා යනවා එහෙමනම් ධම්මානුපස්සනාව යටතේ අපිට පේනවා නීවරණ කියන කොටස යටපත් කරන්න අනිත් අනුපස්සනා තුන ප්‍රබලව වැඩි වඩන ශ්‍රාවකයාට පුළුවන් වෙනවා. නීවරණ සාමාන්‍ය ජීවිතේටත් බාධා කරනවා. නීවරණ ගැන ඕන තරම් ධර්ම දේශනාවලදී අපි අහලා තියෙනවා. ඒතර නීවරණ යටපත් කරගත්ත ශ්‍රාවකයාට පුළුවන් සමාහිත භාවයකින් ඉන්න. හිතේ සමාධිය ඇති කරගන්න. එතකොට අපිට පේනවා ප්‍රායෝගික සතිපට්ඨානයේ නූතනී අපි ගත්තොත් මෑත භාගයේදී ඊටාම ප්‍රචලිත වෙන්නේ මහාසී සයාඩෝ කියන බුරුම ජාතික ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ අදටත් බුරුම රටේ ප්‍රසිද්ධ වෙලා තියෙන රහතන් වහන්සේ නමක් වශයෙන්. උන්වහන්සේ මේ සතිපට්ඨාන භාවනාව තාම මැනවින් ප්‍රගුණ කරපු ඊටාම ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේගේ ආභාසයෙන් උන්වහන්සේගේ භාවනා ගුරු උපදේශයන් නැතුව තමයි කඳුබඩ භාවනා මධ්‍යස්ථානයේ ඇතිකොට වදාළ පරම පූජනීය කහට පිටියේ ශ්‍රමතිපාල නායක මාහිම්පාණන් වහන්සේ මේ විපස්සනා ක්‍රමය 2500 බුද්ධ ජයන්තිට ලංකාවට හඳුන්වලා දෙන්නේ. ඒ විපස්සනා භාවනා ක්‍රමය මනාව ප්‍රගුණ කරපු ගිහි පැවිදි දෙස් විදෙස් විශාල පිරිසක් ඉන්නවා. ඒ අතරින් සුවිශේෂී චරිතයක් තමයි අපේ විජේනායක මහත්තයා අපේ මහාචාර්යතුමා. එතකොට මේ විපස්සනා භාවනා ක්‍රමය ගත්තාම අද ගොඩාක් දෙනෙක් ඒක ගැටලුවක් කරගත්ත පිරිස අඩුයි දැන් අපි සාමාන්‍යයෙන් සතිපට්ඨාන සූත්‍ර
කියන්නේ ආනාපාන පබ්බේ. පබ්බේ කියන්නේ පාලියෙන් කොටස කියන එකයි. ආනාපාන පබ්බේදී නාසාග්‍ර වායු ධාතු අරමුණු අරමුණ කරගෙන තමයි අපි මේ විපස්සනාවට ප්‍රායෝගික හිත යොමු කරන්නේ. නමුත් අපි පිම්බීම හැකිලිම කියලා අරමුණෙන් තමයි මේ විපස්සනා ක්‍රමය ආරම්භ කරන්නේ. දැන් මේ සම්බන්ධව ඔය අපි කතා තියෙන අපේ මහාචාර්යතුමා මේ සම්බන්ධව සමහර ධර්මදර මේ රටේ වැඩ හිටපු ස්වාමින් වහන්සේලාත් මෑත භාගයේදී සමහර ගිහි පැවිදි පිරිස මේ සම්බන්ධව එක එක කාරණා කියන්න පටන් ගත්තා. සාකච්ඡා කරද්දී මෙතුමා පැහැදිලිවම කිව්වා හාමුදුරුවනේ මේ සම්බන්ධව කිසිම වාදයක් නැහැ අපිට එකඟ වෙන්න පුළුවන් මේ වායු ධාතු අරමුණ පැහැදිලිවම ධාතු මනසිකාරයටයි වෙනවා ධාතු මනසිකාරයටයි පැහැදිලිවම මේ භාවනා මනසිකාරයයි වෙනවා කිසිම ගැටුමක් නැහැ අනිත් තැන තමා චතු සම්පජඤ්ඤ කියන කොටස එනිසා මේ පිම්බීම හැකිලිම කියන අරමුණ ගැන කිසිම ධර්ම විරෝධී භාවයක් නැහැ. ධර්ම විරෝධී භාවයකුත් නැහැ. මේ තුල ඊටාම මනවින් ශ්‍රාවකයාට භාවනා අරමුණ වඩන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. කිසිම වාදයකුත් නැහැ. දැන් මේ මෑතකදී දැනට අවුරුදු දෙකකට ඉහතදී මම ගියා එක්තරා ආරක්ෂිත කැලේකට. ඒගේ ස්වාමින් වහන්සේ නමක් හොයාගෙන උන්වහන්සේ අවුරුදු 29 දී අපේ භාවනා මධ්‍යස්ථානයේ භාවනා ඉගෙනගෙන තියෙන අවුරුදු 29 මට උන්වහන්සේ මුණ ගැහෙනකොට අවුරුදු 79 ඉක්මෝලා නමුත් උන්වහන්සේ 70 කිලෝමීටරයකට වඩා පින්නපාතේ වැඩි එතන හිටපු ශිෂ්‍ය ස්වාමින් වහන්සේ නමක් මට කිව්වා මේ ස්වාමින් වහන්සේ දැන් අපුවත් වෙන දිනෙත් කියලා තියෙනවා මං හොයලා බැලුවා මේ දැනට අවුරුද්දකට උඩදී උන්වහන්සේ කියපු විදිහට සිහිනුවණින් අපවත් වෙලා කියනවා. දැන් බලන්න මේ භාවනා ක්‍රමය වැරදි නම් ඒ වගේ උත්තරමිය බිහි වෙන්නේ නැහැ. ඒ නිසා කිසි විටකදී මේ ධර්ම මාර්ගය ගැන සැක හිතන්න හොඳ නැහැ. මොකද සාමාන්‍යයෙන් කිව්වොත් නහය නිවන් නැහැ, බඩෙත් නිවන් නැහැ. නේද? ඒ අපි අදාළ කරගන්නේ මානසික ඒකාග්‍රතාවය සඳහායි. ඒ මේ අරමුණක් වශයෙන් විතරයි. එනිසා එතන ගැටුමක් ඇති කර ගන්න ඕනේ සතිය කියන එක පිහිටුවා ගන්නට වායු ධාතුව දැනෙන ස්ථාන දෙකයි ශරීරයේ තියෙන්නේ නාසාග්‍රය හා පිම්බීම හැකිලිම කියන අරමුණ. එනිසා අපිට ඒ අරමුණු දෙකෙන් කොතන හිත පිහිටුවාගෙන සතිපට්ඨානයේ වැඩුවත් කිසිම ගැටලුවක් නැහැ. එනිසා අපිට පේනවා නූතන සමාජය තුළ හරියට සිහිය පිහිටුවාගෙන සතිපට්ඨානේ වැඩුවොත් විවේක පරිසරයක් තුළ ඇත්ත වශයෙන්ම මේ ගිනිගත් හිත් සුවපත් කරන්න තියෙන එකම විසඳුම් මාර්ගය වශයෙන් අපිට දකින්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයේ අපිට පැහැදිලිවම ශ්‍රාවකයන්ට පැහැදිලි කරන්න පුළුවන් මේ සතිපට්ඨාන භාවනාව හරියට පුරුදු කළොත්. අපි සාමි භාර්යාවන් වශයෙන් වේවා, දෙමව්පිය දූ දරුවෝ වේවා, රැකියා කරන ස්ථානයේ වේවා නොයෙක් සමාජ තලවල ඕනම කෙනෙකුට මානසික සන්තුට්ටියෙන් යථා අවබෝධයෙන් යුතුව මේ ජීවිතය ගත කරන්න පුළුවන්. සමහර උදවිය ඉන්නවා නිදා ගන්න ගියාට නිින්ද යන්නේ නැහැ. මානසික අසහනේ. මානසික අසහනේ. සමහරට ඒ අදාළ බෙහෙත් වර්ගයේ නැත්තම් නිින්ද යන්නේ නැහැ. මිනිස්සු හරි අසහනෙන් ඉන්නේ. ඒ නිසා පින්නතුනි මෙවන් අසහනකාරී ලෝකයකට ඉතාම ප්‍රායෝගික දේ වශයෙන් තමා මේ සතර සතිපට්ඨාන භාවනාව පැහැදිලි කරන්න පුළුවන්. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේගේ සැබෑ ශ්‍රාවක භාවයට පත් වෙන්න නම් අපි ආමිසේ විතරක් කර කර ඉඳලා හරියන්නේ නැහැ. දෙන්න මේ සතිපට්ඨාන භාවනාව මනාව පිහිටුවා හිත පිහිටුවාගෙන මනාකොට හිත වැඩුවොත් ඒකාන්ත වශයෙන්ම මේ උතුම් ධර්මලාභය ලබන්න පුළුවන්. ආන්නේ ධර්මලාභේ ස්පර්ශ කිරීමේ වාග්ය උදා කරගත්ත කෙනෙක් තමා මීට වසරකට ඉහතදී මිය පරලව ගිය අපේ යෝගාවචර සමාගමේ හිටපු හොඳම ශ්‍රාවක චරිතයක් වන මහාචාර්ය විජේනායක මැතිඳුන්. එනිසා එතුමා ජීවිතේ මේ ධර්මයේ ස්පර්ශ කරන්න දැඩි කැපකිරීමක් කරපු කෙනෙක්. ශාස්ත්‍රීය අධ්‍යාපනයේ වේවා සමාජ සේවය. ඒ නිසා උගත් සමාජයේ ලොකු පරිවර්තනයක් තියෙනවා මෙතන. සමහර අය උගත් වුණාම මාන්නේ වැඩි. සමහර ඔක්කොම දන්නවා කියලා හිතානින්.
එනිසා උගත්කමින් මාන්නේ හදාගත් සමාජයට නිවැරදි හොඳ ආදර්ශයක් දුන්න මෙතුමා හැම වෙලාවෙම මෙතුමාගේ ජීවිතයේ දැක්කේ උහු දේවල් නෙමෙයි හැම වෙලාවෙම අතහරතේ පිටිපස්සේ ගිය කෙනෙක් හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේගේ ධර්මී ස්පර්ශ කිරීමේ කැමැත්ත තියාගත්ත කෙනෙක් මං හිතන්නේ ලෞකික දේවල් යුතුයකම් හොඳට කරන්න උත්සාහවත් කෙනෙක් උත්සාහවණු කෙනෙක් ඒකෙන් අපිට පේනවා ආධ්‍යාත්මික ජීවිතේ කොයි වෙලාවක ලෞකිකත්වයට අයහපත් පිණිස බලපාලා නෑ සමහර හිතන්නේ මේ ඉඳගත් ගමන් සෝවන් වෙයි කියලා එතකොට gedara එන්න හම්බෙන්නේ නැති නෝනා අතහරින්න වෙයි මහත්ත්‍යා අතහරින්න වෙයි කියලා මම හිතන්නේ බොරුනේ ඒ නිසා දැන් සමහර ඉතින් සෝවන් කොච්චර හොඳද අස්සන ජීවිතයක් තියෙනවා නමුත් සමහර අත් ඉතින් අර බොරුවට සෝවන් වෙච්චාම නම් ගැටලු වැඩි බොරුවට සෝවන් වුණොත් ප්‍රශ්නයක් තියෙන්න මොනේ ඒ නිසා හරි විදිහට ධර්මයේ දැක්ක තැන කිසිම අවුල් සහගත භාවයක් නැහැ හරි නේද ප්‍රශ්නයක් ආවත් ඒකට විසඳුම් හොයනවා අන්න ඒකයි ඒ නිසා උගත්කමෙත් පරතරයට ගිහිල්ලා ආධ්‍යාත්මික ගමනේත් ලොකු ගමනක් යන්න උත්සාහ කරලා ධර්මයේ ස්පර්ශ කිරීමේ වාග්ය ඇති කරගන්න වාසනාවන්ත වුණා ඒ නිසා එතුමාගේ ජීවිතේ හරිම දයන්සෙම්ම ආධ්‍යාත්මික ලෞකිකින දයන්සෙම්ම පරිපූර්ණත්වයට කරා යන්න උත්සාහ වෙච්ච බොහෝම ශ්‍රද්ධාකාමී චරිතයක් ඒ නිසා එතුමාගේ භවගාමී ජීවිතේ සපවත් වෙනවා ඒ නිසා අපිට දුන්න ආදර්ශය තමා මෙන්න මේ සතිපට්ඨානෙ පුරුදු කරපු ශ්‍රාවකයාට ලෞකික ජීවිතෙත් ආධ්‍යාත්මික ජීවිතෙත් සසර ගමන ජය ගැනීමේ හැකියාව තියෙනවා කියන කාරණාව එතුමා ජීවිතෙන් පෙන්වුවා ඒ නිසා එතුමා ප්‍රධාන මිය පරලව ගිය සියලු ඥාති සමූහයට එතුමාගේ භාර්යාවන අපේ මේ වෛද්‍යතුමියගේ මෑණියන් ඊට ටික කාලයකට ඉහතදී මිය පරලව යන්ට යෙදුණා එතුමිය ප්‍රධානව සියලු ඥාති වර්ගයාටම මේ උතුම් ධර්මානිසංස ධර්මය අනුමෝදන් වේවා ජරා මරණ විරහිත අමා මහ නිවනින් සැනසෙන්න හේතු වාසනා ලැබේවා 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 කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් අද දවසේ අපි මේ ධර්ම දේශනාව ලැබිලා තියෙන කාලය ක්‍රමානුකූලව ඉවි ගියා. ඒද අනිත්‍ය වුණා. ඒ නිසා විදර්ශනා භාවනාවෙන් පැහැදිලි කරන්නේ ත්‍රිලක්ෂණානුභෝධයයි. ඒ නිසා ජීවිතයක අනිත්‍ය කියන එක දැකලා ජීවත් වෙන එක ලේසි. දුක කියන එක අවබෝධ කරගෙන ජීවත් වෙන එක ලේසි. අනාත්මය කියන එක අවබෝධ කරගෙන ජීවත් වෙන එක ලේසි. ඒ නිසා අපිට අනාත්ම ලෝකයක් තුළ ආත්මය ජීවත් වෙන්න බෑ. හරි ගැටලුවක් ගැටුමක්. ඒ නිසා මෙන්න මේ අතහෘතවාදී දර්ශනය ඇති කරගෙන ජීවත් වෙන්න අපි හැමෝම අදිස්ථාන කරගමු. එහෙමනම් අද දායකත්ව ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වය අරන් කටයුතු කරන අංක 19 ඒ ද පොන්ෂේකා මා පාර හැවුලොක් ටවුම කොළඹ 5 පදිංචි වෛද්‍ය ප්‍රශානි විජේනායක ඒ වගේම පැල්පොල මහත්මිය ඇමරිකාවේ ටෙක්ස් යාසි පදිංචි ආචාර්ය ඉඳුමිණි විජේනායක රන්මුතු මහතා ඇතුළු ඥාති පිරිස මේ ධර්ම දේශනාවේ විශේෂ දායකත්වය අරන් කටයුතු කළේ ඔබ ආද ශ්‍රවණය කරපු මේ ධර්ම දේශනාවේ දායකත්වය අරගෙන කටයුතු කරන්නට යෙදුනේ මේ වෛද්‍යතුමිය ඇතුළු සියලු දෙනා විශේෂයෙන් තමන්ගේ ආදරණීය පියාණන් වහන්සේ වෙන මීට වසරකට ඉහතදී මිය පරලව යන්නට යෙදුන මහාචාර්ය ආර් එච් විජේනායක මැතිදුන්ට වර්ෂ පූර්ණ පින්කම සිද්ධ කළා පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නට ඒ වගේම වසර 3කට ඉහතදී අභාවප්‍රාප්ත වෙන්ට යෙදුන මේ වෛද්‍යතුමියගේ මෑණියන් වහන්සේ වන රුක්මිණී විජේනායක මහත්මිය ප්‍රමුඛ පරම්පරාගත ඥාති සමූහයාට පින් අනුමෝදන් කරන්නට එහෙනම් පින්නතුනි අපි අද හැමදෙනා මේ කාල වේලාවේදී ඔයත් සියලු දෙනාටම ප්‍රායෝගික සතිපට්ඨානයේ පිළිබඳ හඳුන්වා දීමක් කර දෙන්නට මා උත්සාහ කළා මම හිතන ශ්‍රාවකව හැමදෙනාට මේ ප්‍රයෝජනවත් වෙයි ඒ නිසා ඒ සඳහා සුවිශේෂී මාතෘකාවක් කරෙත් අපේ මහාචාර්යතුමා භාවනාවටම කැමැත්ත දක්වපු මහාචාර්යවරයෙක් හැටියට කටයුතු කරපු නිසා ඒ නිසා උතුම් ධර්මලාභයේ සමට නිවන් පිණිස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් නමින් මිය පරලොවේ සමට පින් අනුමෝදන් කරන්ට අපි ගාතාවන් කියමු ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඔබ අප සියලු දෙනාටම නිවන් දකිනා ජාති දක්වාම චතුරාර්ය සත්‍ය ධර්මයන්
කියලා දෙන වටහලා දෙන කල්යාණ මිත්‍රයා මුණ ගැහිවා මේ උතුම් ධර්මානිසංස ධර්මියෝ ජරා මරණ විරහිත අමා මහ නිවණින් සැනසෙන්න හේතු වාසනා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු මාත් එක්ක කියමු ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා